අදත් මම ඔයගලන්ට ලස්සන කොණ්ඩ මෝස්තරයක් කියලා දෙනවා. මේ කොණ්ඩ මෝස්තරේ මේ බක්මහේ දැන් අවුරුදු කාලෙන් එන්නේ අපිට. අවුරුදු කාලෙදී ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට එක එක සාදවලට යනවා. ඒ අරකට අපි ඔසරියෙන් තමයි උඩරට සම්ප්‍රදායනිකව ඔසරියෙන් සැරසෙන්නේ. ඉතින් අපිට ඔසරියෙන් සැරසෙන නිසා මං හිතුවා ඒකට ගැළපෙන ඉතාමත් සරලව ඔයගලන්ට පහසුවෙන් කරගන්න පුළුවන් කොණ්ඩ මෝස්තර කීපයක් කරන්න. දැන් අද මම එකක් කරනවා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. කොණ්ඩ හොඳට පීර ගන්න, කන්ඩිෂන කරලා, ලෝ ඩ්‍රැග් කරන්න. ලෝ ඩ්‍රැග් කරලා තමන්ට ඕන විදිහට කොණ්ඩේ ස්ට්‍රේට් ලෝ ඩ්‍රැග්ක් කරගන්න. අපි කොණ්ඩේ හිස මුදුනේ හැමදාම මම කියනවා යටි ලයින් එකෙන් අපි වෙන් කරගන්න ඕනේ කියලා. අපි යටි ලයින් එකෙන් වෙන් කරගන්නවා. ටෙල් එක දාලා රබර් බෑන්ඩ් එක කවර් කරනවා අපි කොණ්ඩෙම්ම. අපි පොනි ටෙල් එක දාගෙන ඉවරලා පොනි ටෙල් එක අපි රබර් බෑන්ඩ් එක මේ කෙස් අපි ඕගලන්ට මම කියලා දින දෙනවා කෙස් රොදක් අරගෙන මේ විදියට කවර් කරලා අපි මේ රබර් බෑන්ඩ් එක කවර් කරගන්න ඕන පේන්න තියෙනවා. ඊට පස්සේ අපි ඉදිරිපස කොටස අපි ට්විස්ට් අඹරලා කරන්නේ. අපි මුලින්ම මෙන්න මේ විදිහට මැදින් හරි ඔයගලන්ට කැමති තැනකින් කොටස් කරගන්න. මේ කොටස් කරනකොට එකම ප්‍රමාණයට ගත්තොත් ගොඩක් ලස්සනයි. මේ විදිහට මේ ආකාරයට කොටසක් අරගෙන වැක්ස් ටිකක් අපි ආලේප කරන්න ඕනේ. වැක්ස් ආලේප කරලා මේ ට්විස්ට් එක කරනකොට මෙන්න මේ මුල ඉඳලම අපි අඹරීම කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකේ නීට් එකට ඒ අපි බලාපොරොත්තු වෙන විදිහට ලෙවල් අපි පොනිටේල් එකේ අපි පොනිටේල් එක දාගත්ත තැනට කියලා පින් කරගන්න ඕනේ. ඒ වගේම අපි මේ සීලුව කොටස් ටික මේ විදිහටම ගන්න ඕනේ. මේ ලයින්ස් ක්ලියර් වෙන්න ඕනේ අපි ගන්නකොට. ඒක හොඳට මතක තියාගන්න ඕනේ මේ හෙයාස්ටයිල් එකක් කරනකොට අපි ඒ ගන්න ලයින්ස් ටික බෙදා ගන්න කොටස් ඒ පහරි ක්ලියර්වට තිබ්බම තමයි අපිට හෙයාර් ස්ටයිල් එකේ ලස්සන නිමාවක් ගන්න පුළුවන්. ආකාරයට දැන් මේ පැත්තේ තොප්පෝ මේ විදිහට අඹරලා අපි හදා ගන්නවා. ඊට පස්සේ අපි අනිත් කොටසත් ඒ විදිහටම අනිත් පැත්තත් මේ ආකාරයටම අපි හදා ගන්න ඕනේ.
අපි මේ පැත්ත කොටස අර කලින් අපි මේ පැත්ත කරා වගේම වම් පැත්ත කොටසත් අපි මේ විදිහටම අඹරලා ගන්නවා. අනික මේකෙදී ඕගොල්ලෝ මතක තියාගන්න අපි එකම පැත්තට නෙමෙයි කරන්නේ. දැන් මම කලින් ඇඹරුවේ මේ අතට, ඒ කියන්නේ දකුණු පැත්තට. දැන් මම මෙතනදී මේ කොටස කරන්න ගන්නවා වම් පැත්තට. දැන් අපි ඔක්කොම ටික ට්විස් කරලා අරගෙන පොනිටේල් එක මුලට අපි තියලා පින් කරගෙන තියනවා. අපි දැන් ඒක පින් කරගත්තට පස්සේ රබර් බෑන්ඩ් එකක් අරගෙන අපි රබර් බෑන්ඩ් එකක් දාගන්නවා. මොකද අපිට අපි ක්ලිප්ස් පින්ස් ගහුවට සමහරට තද ගොඩාක් තද වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි රබර් බෑන්ඩ් එකකින් ඒක කට් කරගන්න පුළුවන්. එතකොට අපිට කුණ්ඩේ හැටි මෙහාට යන්නේ නැහැ. මොකද දැන් අපි මේවා අඹරලානේ අරන් තියෙන එක එක. ඒ අඹරපු ටික ලූස් වෙන්න බලනවා ඊට පස්සේ. දැන් මෙහෙම රබර් බෑන්ඩ් එකක් දාගත්තට පස්සේ අපිට ඒක හිම වෙන්නේ නැහැ. ලස්සනට තද වෙලා තියෙනවා. දැන් අපි ඉතුරු කොටස් ටික දැන් මේ පහලට තියෙන කොණ්ඩේ කොටස් ටික අපි උඩ ටිප් කරපු ආකාරයටම අඹරලා තමයි අපි ඒ ස්ටයිල් එක කරන්නේ. අපි මේ ටික ටික අරගෙන අපි සාමාන්‍ය කොටස් ගන්න ඉස්සලා වගේ චූටි කොටස් දෙන්නේ. මොකද අපි පොඩි චූටි බන් එකක් යන විදිහට තමයි යන්නේ. නම් බන් එකක් නෙමේ. මෙන්න මේ විදිහට හොඳට වැක්ස් ගාලා කොණ්ඩෙ අඹර ගන්න. මෙහෙම අඹරලා අපි මෙහෙම අත් දෙකේ මෙන්න මෙහෙම ඇඟිලි දෙකක මෙහෙම පටලවලා මේක මෙහෙම තියාගන්න. මෙන්න මේ ආකාරයට මේ විදිහට අපි තියාගන්න ඕන. ඒ වගේම තව කොටසක් කරගන්න ඕන. ඒකත් අපි මේ විදිහටම අඹරන්න. මේවා හරි ලේසි ඔයගලන්ට. මොකද මේ ලූප්ස් දාලා ඉන්න ඕනේ නැහැ. මේකට ලූප්ස් දැම්මත් ලස්සනයි. නමුත් මේක ඔක්කොම අඹරලා තියෙනදී අපි අඹරන ස්ටයිල් එකටම යන්න ගියාම හොඳයි. මේකේ දැන් අපි අර කලින් කරා වගේම කොටසත් අඹරලා ඇඟිලි දෙකේ ඔතලා අන්තිම ටික එක ඇඟිල්ලක ඔතන්න ඔතලා මෙහෙම කරලා තියන්න. තියලා පිස් ටික ගන්න. අපි දැන් හෙයා ස්ටයිල් එක දාලා ඉවරයි. මෙන්න මේ විදිහට ඔයගලන්ට කිව්වා අඹරලා අඹරලා තියන්න කියලා. ලස්සනට දැන් මේ විදිහට අපි තියලා හදලා තියෙනවා. දැන් අපි මේක තව අලංකාර කරගෙන පොඩි ඕනමන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ලස්සනයි ඔසරියට, ඒ රෙද්දයි හැට්ටි යන්දිනු ළමා සාරියට, ඒ වගේ දෙයකටදී ඔයගලන්ට මේ ස්ටයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලොත් දාලා බලන්න මේක. අපි බලමු දැන් මේකට කොහොමද ඕර්නමන්ට් එකක් දාපෝ තියෙන්නේ. අපි දැන් කොණ්ඩ මෝස්තරේ නිමා කරලා තියෙන්නේ.
මෙන්න මේ විදිහට පොඩි ornaments එකක් අපි දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේකට pearls ඕනනම් දාන්න පුළුවන්. චුටි මලක් පුරක් දාන්න පුළුවන් පැත්තකට. ඒ වගේ කැමති විදිහට ඔයගලන්ට ලස්සන කරගන්න පුළුවන් මේ මොස්තරය. ඉතින් මේක ගොඩක් අය දන්නෝ මේ ඉස්සරහින් දාන විදිය. නමුත් දැන් ට්‍රෙන්ඩ් එකත් එක්ක ටිකක් අපි ඒක පොඩි පොඩි වෙනස් වීම කරගෙන තමයි අපි හදාගන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ නිර්මාණය මේ නිර්මාණය ඔයගලන්ට ගැළපෙන විදියට කරන්න. විදියට ලස්සන කොණ්ඩ මෝස්තරයක් තියෙනවා. ඔයගොල්ලෝ මේක බලලා ඔයගොල්ලොත් අයිඩියාස් ගන්න. මොන හරි දරගන්න තරම කමෙන්ට් කරන්න. මම හරි සතුටුයි ගොඩක් අය මට කමෙන්ට් කරනවා. ඉතින් කෝර්ස් කරලා ප්‍රශ්න අහනවා වගේ ඇත්තම හොඳයි. මොකද අපි දෙයක් ඔයගොල්ලන්ට දෙන්න ඉගෙන ගන්න. ඒ හින්දා උපරිම ප්‍රයෝජන ගන්න එකේ. මේවා ගොඩක් සරල මෝස්තර. මොකද එකපාරට බ්‍රයිඩල්ම කර කර යන්න බෑ. මොකද සරල දේවලුත් කියලා දෙන්න ඕනේ. මොකද ගොඩාක් වෙඩින්ග්ස් වලට අඳින්න දෙනවා යන අය. ඉතින් උත්සව වලට යන්න සහභාගී වෙන මේක අවුරුදු කාලෙට ගොඩක් ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ මේක ට්‍රයි කරන්න. තවත් දවසකදී මම තවත් ලස්සන ඉතාමත් සරලව කරන්න පුළුවන් කොළ මොස්තරයක් ආරගෙන එනවා. ඉතින් අපි ආයෙ දවසක හම්බ වෙමු. සුබ දවසක් වේවා.